අයිබෝන් පැබර අනාගතකට ආශිර්වාදමින් අදත් මම දසත ප්‍රොඩක්ෂන් YouTube චැනලේ සමග ඔබ සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත සූර්යා එවත් රවි ග්‍රහය මීන රාශියට සංක්‍රාන්තිය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතින් ඒ හරහා හෙන විශේෂ ජ්‍යොතිෂම විග්‍රහයත් ඉන් අනතුරුව ඒ හරහා ඔබගේ ලග්නයට කෙසේද බලපාන්නේ යන්න බව පැහැදිලි කරන්නට තමයි මගේ මේ උත්සාහය. ඉතින් අපි බලමු මේ මීන රාශියත් සූර්යයත් පිළිබඳ කෙටි විග්‍රහයක්. ඉතින් අපි ගත්තොත් සූර්යා පිළිබඳ අපි මුලින්ම අවබෝධ කරගත්තොත් සූර්යයා එවත් රවි ග්‍රහය අපේ විශේෂ ඉන්න අපි සඳහන් කරන්න ඕනේ අපේ දවස ආරම්භ වන්නේ සූර්යයා හරහා ඉර උදාවත් එක්ක. ඒ හරහා තමයි අපේ සීලුම වැඩ කටයුතු අපි දිනයක් තුළ ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඒ අතින් බැලුවම අපේ සීලුම වස්තුන්ට සීලුම මේ ලෝකේ පවතින භෞතිකම වශයෙන් අපිට උදව් උපකාර කරන සීලුම දේවල් මේ සූර්යයාවත් රවි ග්‍රහය නිසා අපිට ලැබෙන දේවල් විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්. රවි ග්‍රහය මීන රාශියට සංක්‍රාන්තිය සිදු කරනු ලබන්නේ 2022 මාර්තු මාසයේ 15 වෙනිදා අලුයම 12:16ට. ඒ කියන්නේ 14 වෙනිදා රාත්‍රියේ. ඉතින් මම හැම අවස්ථාවකදීම මතක් කරනවා සංක්‍රාන්ති කාලයක් පිළිබඳව. මේ සංක්‍රාන්ති කාලය එළඹෙන්නේ 14 වෙනිදා සවස 5:52 සිට 15 වෙනිදා උදෑසන 6:40 දක්වා. ඒ කියන්නේ මේ රවි ග්‍රහය ඕනම රාශියකින් තවත් රාශියකට මාරු වෙන අවස්ථාවේ සංක්‍රාන්ති සිදු කරන අවස්ථාවේදී ඒ සංක්‍රාන්ති සිදු කරන අවස්ථාව විදියට අපි සලකන කාලය අපි දන්නවා. ඒ අපි සිංහල අවුරුද්ද උදා වෙන මොහොතේ නොනගත කාලය කියලා අපි අතහරින කාලයක් තියෙනවා සීළු වැඩ කටයුතු වලින්. ඉතින් මේ කාලය තුල ඔබගේ දීර්ඝ කාලීන මේ පැවැත්මක් අදාසින් ඔබ ආරම්භ කරන්නට යෙදෙන යම් කටයුත්තක් හෝ නැත්නම් ඔබගේ සුබ වැඩ කටයුතු මේ කාලය තුල ඔබ හතරිනවා නම් එය ඔබගේ අනාගත පැවැත්මටත් ඔබගේ කටයුතු අඩාල නොවි ඉදිරියට පවත්වා ගන්නටත් අවශ්‍ය ආශිර්වාද සපයන අවස්ථාවක් ඉදිරියට සලකන්න පුළුවන්. විශේෂ මේ කාලයේ සුබ වැඩේ ඔබ නොයෙදෙනවා නම් වඩා යාපත් විදියට මට සලකන්න පුළුවන්. ඔබ දැනුවත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සූර්යා එවත් රවි ග්‍රහය අපි දන්නවා අපේ විශේෂයෙන් රාජකාරකයා විදිහට අපි සලකනවා රජුන් රාජ්‍ය නායකයන් සීලුම කණ්ඩායම්වල නායකයන් ආයතන ප්‍රධානීන් පියා වැනි භෞතිකව අපි හඳුනා ගන්න පුළුවන් පුද්ගලයෝ මේ රවි ග්‍රහයාගෙන් අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙතන නෙමෙයි රාජ්‍ය හඳුනා ගන්න පුළුවන් මේ රවි ග්‍රහයා හරහා. ඊට අමතරව අපි ගත්තොත් මේ මීන රාශියට ප්‍රවිෂ්ඨ වීමත් සමග සූර්යා මිත්‍ර රාශියකට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. ඒ අධිපති ගුරු ග්‍රහයා මීන රාශියට. ඉතින් ඒ මිත්‍ර ස්වභාවයෙන් එන එක තරමක් දුරට සූර්යාගේ බලය සහිතව පැමිණීමක් විදිහට සලකන්න පුළුවන්. ඊට අමතරව සූර්යා එවත් රවි ග්‍රහය අපේ නෛසර්ගිකව ආත්මය නිවේදනය කරනවා. අපේ ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය ආත්මය. එහෙම නැත්නම් අපේ කර්මයන් භවෙන් භවයට රැගෙන යන මේ ආත්මය නිවේදනය කරන්නේ සූර්යා හරහා. ඉතින් ඊට අමතරව මේ සූර්යා ගැන අපි වෙනම දේශකින් බැලුවොත් සූර්යා පුරුෂ ග්‍රහයක් විදිහට අපි හඳුනා ගන්නවා. සාත්වික ගුණය තියෙනවා. සූර්යා මීන රාශියට ප්‍රවිෂ්ඨ වුණාම යාළුවන් සමග ඉතා සමීපව වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවන් සමග සංග්‍රහ කටයුතු වල යෙදීම, ඔවුන් සමග සතුට සාමිච්චයේ යෙදීම වගේ දේවල් දකින්නට පුළුවන්. ප්‍රඥාව ඉහළ යන්න පුළුවන් අවස්ථාවක් විතර දකින්න පුළුවන්. මොකද මේ 12 වෙන්න කියන්නේ නෛසර්ගිකව අපේ ලෝකෝත්තර අරමුණ කෙරේ යන්න පුළුවන් අවස්ථාව. මේ ආත්මය කෙතරම් භවයෙන් භවයට සංසාරේ පැමිණියත් ඔහුගේ පරම අරමුණ මේ ලෝකෝත්තර සුවය අරමුණු කරගෙන මේ යන ගමන හොයාගන්න පුළුවන් ස්ථානයක් විදිහට මේ මීන රාශිය නෛසර්ගිකව හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ප්‍රඥාව ඉහළ නංවන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලේ හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඊට අමතරව ගත්තොත් මෙතන ගුරු අධිපතිත්වය ගැන මම පෙරදී මතක් කරා. ඒ නිසා යහපත් දුවා දරුවන් සහිතව හොඳ අධ්‍යාපන සහිතව වැඩ කටයුතු කරන්න පුළුවන් අවස්ථාවන් රවි ග්‍රහය මීන රාශියට ගමන් කරපු මේ සංක්‍රමණය කරපු කාලය හඳුනා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව අපි මීන රාශිය කියන එක මොකක්ද කියන එක අපි විශේෂයෙන් විමසුවොත් මීන රාශිය අපි හඳුනා ගන්න සංකේතය විදිහට අපි දකින්නේ මාළුන් දෙදෙනෙකු ඒ කියන්නේ දෙදෙනෙකු එකින් එකට
වක්‍රාකාරව ගමන් කරන විදිහට හඳුන්වා ගන්න පුළුවන් සංකේතයක් තමයි තියෙන්නේ. ඒ හරහා යම් කිසි මට්ටමකට මෙතරදී යම් යම් වශයෙන් නිවේදන ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හරහා යම් යම් පලාපල කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව විමසුවොත් විශේෂයෙන් මෙතනදීත් මේ සංසාර භවයේ පවතින මේ චක්‍රාණු ස්වરૂපය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් මෙතනදීත් තියෙනවා. ඉතින් ඒකෝම නමුත් මෙතනදී මේ මීන රාශිය පිටින් සහ ශීර්ෂෝදය රාශියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව මීන රාශිය ගැන අපි තවත් දුරටත් සැලකිලිමත් වුණොත් මීන රාශිය උභය රාශියක් වෙනවා. ආපව ගුණය තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් ඒක සාත්‍රික රාශියක් විදිහට හඳුනා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ගුරු ග්‍රහයට හයත් වෙනවා. මේ මීන රාශිය තමයි සිකුරු ග්‍රහය උච්චවන රාශිය විදිහට අපිට හඳුනා ගන්න වෙන්නේ මීනය. ඉතින් ඒ විතරක් නෙමෙයි බුධ ග්‍රහය නීචවන ස්ථානයත් මීනය. ඊට අමතරව අපි ගන්න පුළුවන් උතුරු දිශාව අධිපතිත්වය දරනවා. කාල පුරුෂයාගේ යටිපතුල් අයත් වන්නේ මේ මීන රාශියට. නෛසර්ගිකව විශ්ව කේන්ද්‍රයේ 12 වෙනි භාවය නිවේදනය කරන්නේ මීන රාශිය. ඉතින් ඒ තමයි මීන රාශියේ විශේෂ ගතිගුණ. ඉතින් මේ මීන රාශිය ඔය කියපු ගතිගුණ හා සූර්යාගේ ගතිගුණ මේ ඔබගේ ලග්නයට සාපේක්ෂව ඒ පිහිටීම් කොහොමද කෙසේ බලපායිද කියන එක අපි මින් ඉදිරියට විමසමු. මේෂ රාශියෙන් උපන් ඔබට සූර්යයවත් රවි ග්‍රහය ප්‍රවිෂ්ට වන ඔබගේ කේන්දරෙන් 12 වෙනිට. ඔබගේ කේන්දරයට සාපේක්ෂව 12 වෙනිට ප්‍රවිෂ්ට වීම සූර්යාගේ කාරක ගුණයන් නැසන ස්ථානයක් විදිහට අපි සලකනවා. මොකද සූර්යයවත් රවි ග්‍රහය ආත්මය නිවේදනය කරනවා. මේ ආත්මය කියන නිවේදකත්වය හයිමි කරනවා. මොකද මේ 12 වෙනි යනු අපේ නිවන මෝක්ෂය ගැන කතා කරන ස්ථානය. ඉතින් ආත්මය යම් තැනකද නිෂේධනය වන්නේ අපි දන්න අපි බෞද්ධෝ විදිහට විශේෂයෙන් අපේ ආත්මය මේ සංසාරයේ ගත කරන චක්‍රය අපි අවසන් කරන්නේ නිවනට ගියාට පස්සේ. ඉතින් ඒ නිසා මේ සූර්යා හෙවත් රවි ග්‍රහයාගේ කාරක ගුණ නැසන ස්ථානය 12 වෙනි විදිහට හඳුනා ගන්නවා. ඒ අනුව ඔබගේ කේන්ද්‍රයේ 5 වෙනි භාවයේ අධිපතිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඔබගේ කේන්ද්‍රයේ 5 වෙනි භාවය හරහා නිවේදනය කරන කටයුතු වල යම්කිසි අඩුවක් පාඩුවක් කටයුතු අඩාල කිරීමක් දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් 5 වෙනි භාවය හරහා ඔබගේ මතකය, අනාගතය, දරුවන්, ශිෂ්‍ය පරම්පරාව, ඔබගේ අධ්‍යාපන කටයුතු වගේ දේවල් මේ හරහා නිවේදනය කරනවා. විශේෂයෙන් මේ මතකය අඩාල වීම වැනි තත්ත්වයන් වලට එන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපන කටයුතු වලට අඩා බාධා පමුණවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ ප්‍රේමණීය කටයුතු වලට ඔබගේ ප්‍රේමය සහ ආදරය සම්බන්ධ වැඩ කටයුතු වලදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන් අවස්ථාවක් එන්න පුළුවන්. මොකද මෙතනින් ලෝකෝත්තර අරමුණු කෙරෙහි යම් නිවේදකත්වයක් මේ 12 වෙනි ගත කරන කාලයේ උදා වෙලා තියෙන නිසා ඒ අනුව ගත්තොත් ඔබගේ තරමක් දුරට ඔබගේ වැඩ කටයුතු විශේෂයෙන් ඔබ ආගමික පරිසරයක යම් දැනුමක් ලබා ගන්න අයෙක් නම් මේ ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ඉතින් මේ 5 වෙනි භාවය හරහා අපේ පිරිත් මන්ත්‍ර වැනි හැඟීමක් කියන්නේ නිවේදකත්වයක් ඒ හරහා නිවේදනය වෙනවා. ඉතින් මේ 12 වෙනි භාවය අපේ ආගමික වැඩ කටයුතු වලට ඉතා යාපත් භාවයක්. ඉතින් ඔබට පුළුවන් ඔබගේ සුවේ සඳහා, මානසික සුවේ සඳහා, ඔබගේ ජය තහවුරු කර ගැනීම සඳහා, නැත්නම් ඔබගේ සෙත් ශාන්තිය උදෙසා ඒ අදාළ පිරිත් සජ්ජායනාවල යෙදෙන්න. ඉතින් ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා ඔබට ජය පිරිත් භාවිත කරන්න පුළුවන් නම් ඔබගේ කටයුතු අඩාල නොවී දියුණුව එකලෙස පවත්වා ගන්න පුළුවන් ආශිර්වාද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ මන්ත්‍ර භාවිත කරනවා නම් ඒ සඳහා විශේෂයෙන් දියුණුවට අවශ්‍ය රුකුලක් සපයන්න පුළුවන් ආශිර්වාදයක් ලැබේවි. ඉතින් 12 වෙනි භාවයට රවිගේ පැමිණීමත් සමග ඔබට ඇතිවිය හැකි අපලයක් වේ නම් ඉඹුල් ගසකට සාත්තු කරමින් අපිට අවශ්‍ය ශාන්තිය අපේක්ෂා කරන්න පුළුවන්. ඔබ බෞද්ධවත් පිළිවෙත්වල යෙදෙනවා නම් බුදුන් රජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළ අවසානයේ නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා රවි ග්‍රහයාගෙන් ඇතිවිය හැකි අපලයක් වේ නම් ඒ මිදෙන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඊට අමතරව ඔබ විදේශගතව සිටින අයෙක් නම් විශේෂයෙන් ඔබගේ පියා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඔව් වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය තරමදුරට කැප කරන්න. එහෙම නැත්නම් පියා හා සමාන, එහෙම නැත්නම් ඔබගේ ආයතන ප්‍රධානී, ඔබගේ ඔබ ඇසුරු කරන පූජනීය ස්ථානයේ නායක හිමිවරුන්ට අවශ්‍ය දානමය දේවල් වලට සංග්‍රහය සහ අප උපස්ථාන වගේ දේවල් වලට යොමු වීම හරහා
ඔබගේ මේ රවි ගායකයන් පැමිණිය හැකි අපල වලින් මිදෙන්න පුළුවන් ආශිර්වාද පතන්න පුළුවන් කොහොම නමුත් අන් අය අවමන් කරන්න හෙලා දකින්නට යන්න එපා තමන්ගේ ආත්මාභිමානයේ හිලට නංවාගෙන අනිත් අය පහතට එලන්න යන්න එපා ඒ නිසා ඔවුන් කෙරේ යම් කිසි මට්ටමක ඔවුන්ගේ පැතුනොත් බලා අවමානයේ ලක් නොකර ඔවුන්ට අවශ්‍ය ඇතැම් අයට වෙනස් වෙන්න අවශ්‍ය නම් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඔවුන් සමග ඔබගේ වැඩ කටයුතු අඩාල නොකර ගනිමින් සාර්ථකත්වය උදෙසාම ගමන් කරන්න පියවර ගන්න වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ හතරවැනි ස්ථානයේ අධිපති ග්‍රහයා විදිහට අපි රවි ග්‍රහයාව අඳුන ගන්න පුළුවන් ඔබගේ සුඛය ගැන කතා කරන ස්ථානය ඔබගේ විශේෂයෙන් යාන වාහන දේපල ඉඩකඩම් ඔබගේ සුඛයට අදාළ කරන අනිකුත් භෞතික වස්තුන් මේ රවි ග්‍රහයා හරහා නිවේදනය වීමක් තියෙනවා ඉතින් මේ රවි ග්‍රහයා ඒ භාවයේ අධිපති ග්‍රහයා ඔබගේ කේන්දරයේ 11 වැන්නේ තමයි සංක්‍රාන්තිය සිදු කරලා තියෙන්නේ 11 වැන්න හරහා නව ආදායම් උපයන දේවල් සමාජීය ක්‍රියාකාරීත්වයන් සහ ඔබගේ වැඩිමල් සහෝදරව සමග කරන වැඩ කටයුතු මේ 11 වෙනි භාවය හරහා නිවේදනය කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ සීලුම අරමුණු සාක්ෂාත් කර ගැනීම මේ 11 වෙනි භාවයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව ඔබගේ සුඛය සඳහා ඔබ ගනු ලබන තීරණවලදී ඔබ ඒ සඳහා අවශ්‍යතා වෙනුවෙන් ඔබ කරන කටයුතු වල සාර්ථකත්වයක් ඒ සඳහා අවශ්‍ය නව ආදායම් මාර්ග හිර නංවා ගැනීම වැනි තත්ත්වයන් වලට යන්න පුළුවන් විශේෂයෙන් ඔබගේ සමාජීය ක්‍රියාකාරීත්වයන් වල විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් ඉදිරියට සලකන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඔබගේ වැඩිමල් සොයුරු සොරියන් සමගද ඉතා සමීපව වැඩ කරන්න පුළුවන් හැකියාවක් පවතිවි යාපත් සේවක පිරිස සහිතව ඔබගේ කටයුතු විශේෂයෙන් ඔබගේ ශක්තියෙන් ජවයෙන් කරන්න පුළුවන් හැකියාවක් අරමුණු සාර්ථක කරගන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතා යාපත් කාලයක් විදිහට සලකන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබට සූර්යයවත් රවි ග්‍රහයා ගේ මේ මීන රාශියට සංක්‍රාන්තිය සමග ඔබගේ කේන්දරයේ 10 වැන්නට ඔබගේ රැකියාව වෘත්තිය ඔබගේ කර්මයන් ගැන කතා කරන ස්ථානයේ තමයි සංක්‍රාන්තිය සිදු කරලා තියෙන්නේ විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 3 වැන්නේ අධිපතියා මේ 3 වැන්නත් 10 වැන්නත් ඔබගේ උපචේ ස්ථානයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන් ක්‍රියාත්මක වෙමි අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ දියුණුව සාර්ථකත්වය උදෙසා භාවිතා කරන්න පුළුවන් භාවයන් විදිහට තමයි මේ 3 වැන්න 10 වැන්න අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ ඉතින් ඒ අනුව අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ වෘත්තීය සහ රැකියා ශාස්ත්‍රයේ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ 3 වැන්නේ අධිපතිත්වය පවතින නිසා සූර්යාට විශේෂයෙන් ඔබගේ ධෛර්යයෙන් ශක්තියෙන් වීරයෙන් කරන්න පුළුවන් වැඩවල සාර්ථකත්වයක් එහෙම නැත්නම් අපි කිව්වොත් රාජයෝග ක්‍රියාත්මක වෙන තත්ත්වයක් ඇති වෙන අවස්ථාවන් මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන් මේ 10 වැන්නට ප්‍රවිෂ්ඨ වීමත් සමග සූර්යාගේ තවත් විශේෂ බලයක් ගොඩනැගෙනවා. 10 වැන්නට රවි ග්‍රහයා දිග්බල තත්වයකට පත් වෙනවා. ඉතින් මේ අනුව අමතරයේ මතු කරන බලය හරහා මිතුන ලග්න හිමියන්ට මීන රාශියට මේ සිදුවන සංක්‍රාන්තියෙන් සමග ඔබගේ වැඩ කටයුතු වලට සහ අලුතෙන් ආරම්භ කරන්න වැඩ කටයුතු වල නැමෙතන් ඔබ ගමන් ගන්නා වූ විශේෂ ගමන් කියන්නේ සුබ කටයුතු සඳහා ගමන්නට යන්න පිටත් වෙනවා නම් නැගෙනහිර දිශාවට මූණලා ඔබගේ වැඩ කටයුතු ආරම්භ කරනවා නම් ගමන් පිටත් වෙනවා නම් විශේෂ ආර්ථික දියුණුවක් වාසියක් ගන්න පුළුවන් කාලයක් විදිහට තමයි ඔබට මේ රවි ග්‍රහයා දාවැන්නට ප්‍රවිෂ්ඨ වීමත් සමග උදා කරලා තියෙන්නේ. ඒ අනුව ගත්තොත් මිතුන ලග්න මියන්ටත් යාපත් කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කටක ලග්න හිමියන්ට රවි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ මේ මීන රාශියට සංක්‍රාන්තියත් සමග ඔබගේ කේන්ද්‍රයේ පිවිසෙන්න ඔබගේ කේන්ද්‍රේ නම වෙන්නට ඔබගේ වාග්ය වාසනාව පෙර කුසලයන් ගැන කතා කරන ස්ථානය ඔබගේ ධර්මතාවය ගැන කතා කරන ස්ථානය විශේෂයෙන් මේ ස්ථානයට ප්‍රියා ගැන නිවේදකත්වයක් තියෙනවා. ඉතින් මේ ප්‍රියාගේ කාරකත්වයක් තියෙන ග්‍රහයෙක් එතනට පැමිණීම හරහා ඒ කාරක ගුණය නසන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් පියා සමග කරන වැඩ කටයුතු වල යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පියා වෙනුවෙන් කාලය ශ්‍රමය වැය වෙන කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන්. අනිකුත් පැතිකඩයන් විදිහට බැලුවොත් විශේෂයෙන් ඔබගේ ආත්මීය අරමුණු පුබුදු වන්නට පුළුවන්. ඔබගේ විශේෂයෙන් පෙර භවයේ සිටගෙන ආපු සෞභාග්‍ය වාසනාව ඉදිරියට මතු කරන්න පුළුවන්. නැත්නම් ඒ පවත්වාගෙන ආපු ධර්මතාවෙන්
නැවත ඔප්නාංග වන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලේ හඳුනා ගන්න පුළුවන් වන්නේ විශේෂයෙන් ධනිය රැස් කරන්න පුළුවන් ආශිර්වාද තියෙනවා පුත්‍ර ලාභ ලබන්න පුළුවන් ආශිර්වාදත් මේ හරහා ඔබට නිවේදනය වීමක් තියෙනවා විශේෂයෙන් ඔබගේ කේන්දරයේ දෙවැන්නේ ආධිපතිත්වය දරනවා රවි ග්‍රහය දෙවැන්නේ ඔබගේ කුටුම්භය ධනය කතාව වැනි දේවල් මතු කරනවා ඉතින් ඒ අනුව ටිකක් ඔබගේ කතාව ටිකක් ධාර්මික අදාස් මිශ්‍ර වෙච්ච කතාවක් වෙන්න පුළුවන් විශේෂයෙන් ඔබගේ ධනය පෙර වාසනාවත් සමග නැවත නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් එහෙම නැත්නම් ඔබගේ ධන වාසනාව මතු කරගන්න පුළුවන් හැකියාවක් විදියට මේ කාලේ දකින්න පුළුවන් හැකියාවක් තියෙන නිසා කටකලක් නිමියන්ටත් යහපත් කාලයක් විදියට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා ඊට අමතරව ගත්තොත් විශේෂයෙන් මෙම ස්ථානයේ ඔබගේ ආයතන ප්‍රධානීන් ගැනත් නිවේදනය වීමක් තියෙන නිසා ආයතන ප්‍රධානීන්ගේ උදව්පකාර සහිතව ඔබගේ වාසනා ගුණය මතු කරගෙන යම් ධනයක් රැස් කරන්න පුළුවන් කාලයක් විදියට එහෙම නැත්නම් ඔබගේ වැඩ කටයුතු වලට මේ අවශ්‍ය සහයෝගය පෝෂණයක් විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වයට අවශ්‍ය පෝෂණයක් උදා කරගන්න පුළුවන් කාලයක් විතර මේ කාලයේ දකින්න පුළුවන් ඇතැම් විට ඔබගේ වචන මේ රළු ස්වභාවයක් මතු කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා නමුත් ඒ බොහෝ විට පාලනය කරගන්න පුළුවන් හැකියාවක් තමයි පවතින්නේ මොකද නම වෙන්න තැන්පත් වීම හරහා අන් අය ගැන හිතන ස්වභාවයක් ඔබගේ ධර්මතාවයන් වලට මුසු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන නිසා ඔබගේ ඒ අභිමානවත් කතාබහ තරමදුරට අඩු කරලා මානව හිතවාදී ගුණය පෙරදරි කරගෙන ආගමික මතවාද අදහස් පෙරදරි කරගෙන ඔවුන් සමග කටයුතු කරන්නට ඔවුන් සමග ගනුදෙනු කරන්නට ඔබට හැකියාවක් පරිසරයක් නිර්මාණය වේවි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා විදියට අපි හඳුනගන්නේ සූර්යයවත් රවි ග්‍රහයා. ඉතින් මේ ලග්නාධිපති ග්‍රහයා ප්‍රවිෂ්ඨ වනවා ඔබගේ කේන්දරෙන් අටවැන්නට. ලග්නාධිපති අටවැන්නට ප්‍රවිෂ්ඨ වීම මෙතරම් යහපත් ස්ථානයක් විදිහට අපිට දකින්න බෑ. විශේෂයෙන් මේ අටවැන්නෙන් ඔබගේ පෙර භවයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් ඉස්මතු කරන තැන ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පළමු වැන්නත් සම්බන්ධයක්ත් තියෙනවා. එතකොට ලග්නාධිපති ග්‍රහය නිසා මේ අටවැන්නත් අවශ්‍ය ගැන කතා කරන ස්ථානයක්. ඒ නිසා රෝගාබාධ වලින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට හානි පමුණුන තත්ත්වයන් උදා කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ගනු ලබන තීන්දුව తీරන වලදී යම් අයහපත් පරිසරයක් නිර්මාණය කරන තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඔබගේ ආයෝජන මාර්ගවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන් නිසා ඔබගේ තීරණ වලද සෞඛ්‍ය සම්බන්ධ දේවල් වලදී තරමදුරට ප්‍රවේශන සාගත මේ කාලයේ ගත කළ යුතු වෙනවා. විශේෂයෙන් ලග්නාධිපති ග්‍රහයා හටවැන්නට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ ආර්ථික වශයෙන් යම් කිසි අවුල්කාරී ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන්. විශේෂයෙන් රෝග පීඩා වලින් අපි විමසුවොත් ඔබගේ ඉස පිළිබඳ නිවේදයක් දෙකත්වයක් පවතිනවා ලග්නාධිපතිට. ඉතින් ඒ අනුව හිසේ කැක්කුම් මතු කරන්න පුළුවන් අවස්ථාවක් මේ හරහා නිවේදනය කරලා තියෙන නිසා ඒ සෞඛ්‍ය පිළිබඳව යම් යම් රෝග ලක්ෂණ මතු කරනවා නම් ඒ සඳහා අවශ්‍ය ඖෂධීය සහ ඒව අවශ්‍ය ප්‍රතිකර්ම වලට ඉක්මනින් යොමු විය යුතු වෙනවා. ඒ කොම නමුත් ඇස් රෝග මතු කරන්න පුළුවන් හෘද රෝග මතු කරන්න පුළුවන් අවස්ථාවකුත් මේ හරහා මොකද රවි ග්‍රහයාගේ කාරක ගුණයන් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොම නමුත් ලග්නාධිපති ග්‍රහය අටවැන්නට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ ප්‍රතිරූපයේ ආහනි කරන සිදුවීම් සිදු වෙන්න පුළුවන් අවමාන ලැබෙන්න පුළුවන් අවස්ථාවන් තියෙන නිසා විශේෂයෙන් මම පෙරදිත් මතක් කරේ ඒකයි ඔබ ගන්නු ලබන තීන්දුව తీරන වෙලදී ප්‍රවේශන සාගතව එය ගත යුතු බවට. ඉතින් මේ අනුව රවි ග්‍රහයාගෙන් ඔබට අපලකාරී තත්ත්වයක් උදා වෙනවා නම් විශේෂයෙන් මේ තත්ත්වය ඔබගේ කේන්දරයේ රවි ග්‍රහයා තැන්පත් ස්ථානය අතර ඇතැම් විට වෙනස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ පොදු පලාපලේ. ඒ කොම නමුත් මේ රවි ග්‍රහයාගෙන් පැමිණිය හැකි අපලයක් වේ නම් ඒ මිදෙන්න පුළුවන් ඉරිදා දිනයක ඉඹුල් වෘක්ෂයකට සාත්තු කරමින් ඒ සඳහා පුද පූජා පවත්වමින් නැගිනි දිශාවට කිතෙල් පානක් දැල්වා සූර්යාගෙන් එළඹිය හැකි අපලයක් වේ නම් එයින් මිදෙන්න ආශිර්වාද ලැබේවායේ ප්‍රාර්ථනෙන් යුතුව වැඳුම් පිදුම් කරන්න. ඒ සඳහා ප්‍රජා කුස්ප සංකාශං කාශ්‍යප්පෙන් මහදුතිම් තමෝරි සර්ව පාපග්නම් ප්‍රණතෝසම් දිවාකරම් කියන ස්තෝත්‍රය ගායනා කරමින් වැඳුම් පිදුම් කළ දෙන්න පුළුවන්. ඔබ විදේශගතව සිටින අයෙක් නම් ඔබට පුළුවන් නැගෙනහිර දිශාවට ඔබට හැකිනම් ඔබ නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා මේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ දෙවි දේවතාවුන් වහන්සේලා පුදනනම් ශිව දෙවියන් ඊශ්වර දෙවියන් වැඳුම් පිදුම් කිරීම මේ සඳහා ප්‍රායෝගිකයි.
ඒ විතරක් නෙමෙයි ඔබ ඇවතුම් පැවතුම් අනුව මේ සඳහා අවශ්‍ය ඔබගේ පරිසරය නිර්මාණය කරගන්න නම් ජීවන රටාව ගොඩනගා ගන්නවා නම් විශේෂයෙන් පියාට සැලකීම පියා හා සමාන අයට සැලකීම ඔවුන් පිළිබඳ හොයා බැලීම ඔබගේ ආයතන ප්‍රධානීන්ට ගරු කිරීම විශේෂයෙන් ඔබ ආවට සිටින අයට අවමන් නොකර ඔවුන්ව ගරු කර සැලකීම වගේ දේවල් දක්වන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 12 වැනි අධිපති ග්‍රහය ඔබගේ වැය ස්ථානයේ අධිපති ග්‍රහය ඔබගේ මොක්ෂය නිවන සුවය ගැන කතා කරන ස්ථානයේ ග්‍රහය මේ සුවය කියන්නේ ආධ්‍යාත්මික සුවය. ඉතින් මේ ස්ථානයේ අධිපති ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ 7 වැනි භාවයට විවාහය ලෝකය ව්‍යාපාර හවුලේ කරන වැඩ කටයුතු නිවේදනය වීමක් මේ 7 වැනි හරහා පවතිනවා. ඉතින් මේ රවි ග්‍රහයාගේ ස්වභාවය තරමක් ආඩම්බරකාර එහෙම නැත්නම් අහංකාර ගතිගුණ උදාර ගතිගුණ ආත්ම විශ්වාසය අධිකව ඔබග ගනු ලබන වැඩ කටයුතු එහෙම නැත්නම් තමන් කෙරෙහි විශේෂ අධිතක්සේරුවක් සහිතව ඔබ ගනු ලබන ක්‍රියාමාර්ගයන් මේ රවි ග්‍රහය හරහා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඔබගේ කේන්ද්‍රයේ 90 ඒ රවි ග්‍රහයාගේම ගුණාංග අඩු කරන තත්ත්වයක් තමයි පවතින්නේ. මොකද 12 වැනි අධිපතිත්වයේ තියෙන නිසා ඒ ගතිගුණ අඩු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මම පෙරදිත් මතක් කරා 12 වැන්නට රවි ග්‍රහයාගේ ඒ පවතින සම්බන්ධතාවය අනුව ඒ ආත්මය සමග එන ඒ උදාර ගතිගුණ ආඩම්බර ගතිගුණ තරමද්දුරට අඩු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ අඩු කරපු ස්වභාවයත් සමග මේ 7 වැන්නට ප්‍රවිෂ්ට වීම සමග විවාහය තුල හවුලේ කරන වැඩ කටයුතු වලදී ව්‍යාපාර තුලදී ලෝකයා සමග කරන ගනුදෙනු වලදී ඔබගේ නිර්හංකාර ගතිගුණ සමග ඔවුන් සමග ඉතා කුළුපගව කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් තරම දුරට මේම ස්ථානයේ බාධක ස්ථානය නිසා විශේෂයෙන් ඔබගේ ආත්මය පීඩා කරලා දෙන බාධක කම්කටොළු වගේ දේපල් මතු කරන්න පුළුවන් හැකියාවකුත් මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. තවත් විදිහකට කියනවා නම් ඔබගේ විශේෂයෙන් රවි ග්‍රහය හරහා ඔබගේ පෞරුෂත්වයේ විදා දක්වන පසුබිමක් තියෙනවා. ඉතින් මේ අනුව හත් වෙනට ප්‍රවිෂ්ට වීම සමග ඔබගේ කාන්තිය දීප්තිය අඩු කරන තත්ත්වයක් ඇති වෙනවා. මේ ආත්මය නිවේදනය වීමත් තියෙන නිසා අවමන් ලැබෙන ප්‍රවණතාවයකුත් තියෙනවා. මේ හත් වෙනට ප්‍රවිෂ්ට වීම සමග මොකද ලෝකයා සමග ගනුදෙනු කරන ස්ථානය නිසා. ඒ නිසා පොදුවේ කන්‍යා ලග්නයේ මියන්ට 12 වැනි අධිපතිත්වය නිසා ඒ ගතිගුණ පොඩ්ඩක් අඩු වුණත් මේ 7 වැනට ප්‍රවිෂ්ට වීමත් සමග ඒ ආයාපත්කාරී තත්ත්වයන් අඩු වැඩි වශයෙන් පවතිනට පුළුවන් හැකියාව තියෙන නිසා ඒ පිළිබඳව පමණක් ප්‍රවේශම් සාගත වෙමින් මේ 12 වැනි රවි ග්‍රහයාගේ ගෝචරය කරන කාලය තුළදී ඔබට ඇතිවිය හැකි අපලයක් වේ නම් මම පෙරදි මතක් කළ පරිදි ඉරු දිනයක නැගිරින දිශාවට ගිතෙල් පානක් දැල්වා රවි ග්‍රහයාගෙන් පැමිණිය හැකි අපලයක් වේ නම් මේ මිදෙන්න අවශ්‍ය ආශිර්වාද පතන අතරතුර ඕනම අයෙකුට ගරු කර කතා කරන්න ඔවුන්ට ගරු කටයුතුව සලකන්න පුරුදු වෙන්න අවමන් කිරීම නිතර නිතර අන් අයගේ දොස් දකින පැතිකඩ ඔවුන්ව අඩුතක්සේරුවෙන් හිතලා තමන් අධිතක්සේරුවෙන් හිතන ජීවන රටාව වෙනස් කරගන්න මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් ආශිර්වාදය ඔබ සතුවම පවතිනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට සූර්යයා හෙවත් රවි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ 6 වැනි භාවයට තමයි සංක්‍රාන්ති සිදු කරන්නේ. මේ 6 වැනි භාවය උපචය ස්ථානයක්. ඒ විතරක් නෙමෙයි ඔබගේ කේන්ද්‍රයේ 11 වැනි අධිපතිත්වයේ තියෙන මේ 11 වෙනත් උපචය ස්ථානයක්. ඔබ අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ දියුණුව උදෙසා ඔබගේ පැවැත්ම උදෙසා අවශ්‍ය සහයෝගී උපකාර සහිතව විශේෂයෙන් ඔබගේ ක්‍රියාත්මක වීමද සහිතව ඉටු කරගන්න පුළුවන් භාවයන් විදිහට තමයි මේ භාවයන් සලකන්න පුළුවන් වන්නේ. විශේෂයෙන් 6 වැනි නට රවි ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සමග නව ආදායම් උපයන්න පුළුවන් අවස්ථාවන් නිර්මාණය වෙන නව රැකියා අවස්ථාවන් උත්පාදනය කරන ස්ථානයක් විදිහට අපිට 6 වැනි හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව ගත්තොත් ප්‍රසිද්ධිය ඔබගේ බලය සතුරන් නසන ගුණය අධික වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔබට එන කරදර බාධක කියන්නේ ඔබගේ වැඩ කටයුතු අඩාල වෙන මට්ටමට පවතින ඒ සතුරන් ලෙස පැමිණෙන යම් මායෙක් වේ නම් ඔවුන්ව පාලනය කරගෙන ඔබගේ අධිකාරී බලය පවත්වා ගන්න පුළුවන් හැකියාවක් මේ හරහා ඔබට නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා මේ 6 වැනි භාවයට සූර්යාගේ සංක්‍රාන්තිය සමග. ඉතින්
ඒ අනුව ගත්තොත් විශේෂයෙන් නව ආදායම් උපයන වැඩ විතරක් නෙමෙයි පිරිස් බලයක් සහිතව සේවක පිරිස් බලයක් සහිතව ඔබගේ වැඩ කටයුතු ඉටු කර ගන්න පුළුවන් ධෛර්යයක් ශක්තියක් විශේෂයෙන් ඔබගේ සෝල්සායෙන් නැගී හිටින්න පුළුවන් කාලයක් විදිහට තමයි තුලා ලග්න හිමියන්ට මේ කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතින්නේ. ඉතින් විශේෂයෙන් අවශ්‍ය ශාන්ති කර්ම අවශ්‍ය නැහැ ඔබගේ වැඩ කටයුතු පහසුව පිණිස නිර්මාණය වෙච්ච ආශිර්වාදාත්මක කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්න පුළුවන් වන්නේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට සූර්යා හෙවත් රවි ග්‍රහයාගේ මීන රාශියට සංක්‍රාන්තිය සමග සිදුවන්නේ මොනවාද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් ඔබගේ කේන්දරේ පස්වැනි භාවයට තමයි රවි ග්‍රහයා සංක්‍රාන්තිය සිදු කරන්නේ. ඔබගේ කේන්දරේ 10 වැන්නේ අධිපතිත්වයෙන් තියෙනවා. මේ 10 වැන්නේදී ඔබගේ ජීවනෝපාය සඳහා ඔබ කරනු ලබන ක්‍රියාමාර්ග වූත්‍ය රැකියාව වගේ දේවල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කරන්නා වූ සීලම කර්මයන් මෙම 10 වැන්න හරහා අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ 10 වැන්නේ අධිපතිත්වයේ පවතින රවි ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙනවා පස් වැන්නට. ඉතින් මේ පස් වැන්නට ප්‍රවිෂ්ඨ වීම සමග දරුවන් සමග කරන වැඩ කටයුතු වල යම් ක්‍රියාකාරකම් වැඩි වෙන අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපන කටයුතු වල විශේෂයෙන් ඔබගේ මතකයේ සම්බන්ධ වැඩ කටයුතු සහ ඒ මතකයේ ආශ්‍රිත ඔබ කරන අධ්‍යාපන කටයුතු ඉගෙනුම් කටයුතු වගේ දේවල් වල ක්‍රියාකාරී පැති කඩේ ඉහළ නංවන කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙම ස්ථානයෙන් පස්සෙන් හරහා අපේ පිරිත් මන්ත්‍ර වගේ දේවල් හඳුනා ගන්න පුළුවන් නිවේදකත්වයක් තියෙන නිසා ඔබ නිරන්තරයෙන් පිරිත් සජ්ජායවන ලේ දෙනවා නම් එහෙම නැත්නම් ඔබට ඔබගේ දියුණුව සහ ආශිර්වාදයේ උදෙසා ඔබ දේවි දේවතාවුන් වහන්සේලාට ඕ නැත්නම් වෙන වෙනත් මන්ත්‍රය භාවිතා කරනවා නම් ඒ ක්‍රියාකාරකම් හරහා ඔබගේ සාර්ථකත්වයක් එහෙම නැත්නම් ඔබගේ දියුණුව ළඟා කර ගැනීමක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව ගත්තොත් විශේෂයෙන් මේ 10 වැන්න කියන්නේ 10 වැන්න අධිපතිත්වයක් තියෙන මේ 10 වැන්න කියන්නේ විශේෂයෙන් ඔබගේ ක්‍රියාකාරකම් ඔස්සේ මේ රවි ගායගේ ගතිගුණත් එක්ක රාජයෝග තත්ත්වයන් උදා කරගන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් මේ 5 වැන්න කියන්නේ ත්‍රිකෝණ ස්ථානයක්. විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව මේ රවි ගායගේ පීඨින් මනෝ යම් යම් අවස්ථාවල රාජයෝග මතු කරන්න පුළුවන් අවස්ථාවක් විදියටත් රවි ග්‍රහයා ඔබගේ කේන්දරේ වෘශ්චික ලග්න ඔබගේ පස්වැන්නට ප්‍රවිෂ්ඨ වුණ කාලේ හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් බුද්ධිමත් තීරණ ගත යුතු කාලයක් නැත්නම් ගන්න පුළුවන් කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් තියෙනවා. කොහොම නමුත් මෙතනින් රැකියාව සම්බන්ධ අපි විශේෂයෙන් විමසුවොත් රැකියාව තුළ ප්‍රතිසංස්කරණයන් අලුත් අනාගතයට වෙන්න ඕන අලුත් වෙනස්කම් ඇති කර ගන්න පුළුවන් කාලයක් විදිහට අපි මේ කාලේ හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කොහොම නමුත් නිකන් දියුණුව උදෙසා ඔබගේ කාලේ හසුරවන්න පුළුවන් කාලය නිසා ඔබට විශේෂයෙන් ශාන්ති කර්ම අවශ්‍ය නැහැ මේ රවි ග්‍රහයාගේ සංක්‍රාන්තිය සමග සුභඵලකාරී දායි කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා වෘශ්චික ලග්න හිමියන්ට මීන රාශියට සූර්යාගේ සංක්‍රාන්තියත් සමග. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කේන්ද්‍ර ස්ථානයක් විදිහට අපි හඳුනා ගන්න හතරවැනි භාවයට තමයි සූර්යා ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ හතරවැන්නේ මොනවාද කියවෙන්නේ? ඔබගේ මනස, මව, එහෙම නැත්නම් ඔබගේ භෞතිකවම ඔබගේ සුඛය සඳහා හේතු පාදක වන භෞතිකම වස්තුන් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. යාන වාහන, දේපල ඉඩකඩම් වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි ඔබගේ නිවසේ සුඛයට අදාළ අනෙකුත් උපාංග පවා මේ හතරවැන්නෙන් තමයි නිවේදනය කරන්නේ. මේ හතරවැන්නට ප්‍රවිෂ්ඨ වන්නේ කවුද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් ධනු ලග්න හිමි ඔබගේ පෙර කුසලයන් ඉස්මතු කරන පෙර කුසලයන් ගැන කතා කරන්න පුළුවන්. ඔබගේ සෞභාග්‍ය වාසනාව ගැන කතා කරන්න පුළුවන්. ඔබගේ ධර්මතාවය, ආගම ගැන කතා කරන්න පුළුවන් භාවය විදියට පුණ්‍ය ස්ථාන විදිහට අපි හඳුනා ගන්න 9 වෙනි භාවයේ අධිපතියා තමයි 4 වෙනි භාවයට පැමිණෙන්නේ. ඉතින් ඒ අනුව අපි විමසුවොත් විශේෂයෙන් එතනදී තවත් අපිට හඳුනා ගන්න පුළුවන් පියාස ආයතන ප්‍රදානි. ඉතින් ඒ අනුව බැලුවොත් මේ 4 වෙනිට ප්‍රවිෂ්ඨ වීම සූර්යාට සාපේක්ෂව යම් කිසි මට්ටමකට දුර්වලතාවයක් මතු කරනවා. ඒක
ඔහුගේ මානසික මොකද මෙතනදී ඒ මානසික ක්‍රියාකාරකම් අධික ඒ සුඛයට මේ වැඩි ප්‍රවණතාවයක් තියෙන ස්ථානයක් විතර තමයි මේ හතර වෙන්න අපි හඳුනගන්නේ මේ සූර්යයා අපි දන්නවා මම මුලදී මතක් කරා මේ ආත්ම නිවේදනය කරන ග්‍රහය. ඉතින් ඒ අනුව පියහ එහෙම නැත්නම් ආයතන ප්‍රධානී සමග යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන් විශේෂයෙන් සැප සම්පත් අඩු කරන්න පුළුවන් පැත්තක් තියෙනවා. මොකද මේ සූර්යයා ආත්මය අපිට ආත්මීය නිවේදකයන් මතු කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් ඔබගේ කේන්ද්‍ර සාපේක්ෂව ඒක අනෙත් දෙසටත් යොමු වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා සැප සම්පත් සහිතව අවශ්‍ය වාසනා ගුණය ගේන කාලයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන් පොදුවේ. ඒ ඔබගේ කේන්ද්‍ර සාපේක්ෂව මොකද මේ සූර්යාගේ ගතිගුණ අනුව ඔබගේ කේන්ද්‍රයේ චරකාරකත්වය අනුව විශේෂයෙන් ඔබගේ ආත්මකාරක ග්‍රහයාට සාපේක්ෂව මේ රවි ග්‍රහයා තැන්පත් ස්ථානය අනුව යම් යම් වෙනස්තාවෙන් මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා කොහොම නමුත් මේ දෙපැත්තටම දෝලනය වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා සැප සම්පත් අධික කිරීම හෝ එමෙතන සැප සම්පත් වලින් ඔබගේ ලෝකෝත්තර අරමුණ වලට යොමු කිරීම වැනි තත්ත්වයන් හමුවේ තමයි විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට මේ සූර්යයාවත් රවි ග්‍රහය හතර වෙන්නට ප්‍රවිෂ්ඨ වෙන කාලේ හඳුන ගන්න පුළුවන් වන්නේ. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපතියට අයත් ස්ථානයක් විදිහට මේ හතර වෙන හඳුන ගන්න පුළුවන් නිසා ඔබගේ පෞරුෂත්වය තුළ ආත්මීය නිවේදකත්වය ඉහළ නංවන්න පුළුවන් හැකියාවක් ඔබගේ ආගමික හැදැහිම් වල යම් නැඹුරුවක් ඇති කරන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ අටවැන්නේ අධිපතියා විදියට අපි රවි ග්‍රහයව හඳුන ගන්න පුළුවන්. මේ අටවැන්න කියන්නේ ඔබගේ පෙර භවයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් මේ භවයේදී ක්‍රියාත්මක වන ස්ථානයේ විදියට හඳුන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මේ අටවැන්න හරහා නිතරම අපිට පැමිණෙන දුක් කරදර බාධක හඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ප්‍රවිෂ්ඨ මේ සූර්යාගේ මීන රාශි සංක්‍රමණයත් සමගම ඔබගේ කේන්ද්‍රයේ ප්‍රවිෂ්ඨ වන්නේ තුන්වැනි භාවයට. තුන්වැනි භාවය ඔබගේ වීරය පරාක්‍රමයට අවශ්‍ය සහයෝගයක් සූර්යාහෙවත් රවි ග්‍රහයෙන් හිමිවීමක් තමයි දකින්නට පුළුවන් වන්නේ. ඒ නිසා විශේෂයෙන් ඔබගේ වැඩ කටයුතු වෙනදාට වඩා ජවයකින් වීරයකින් ශක්තියකින් යුතුව කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ආත්ම විශ්වාසයකින් යුතුව ඔබගේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අටවැන්නේදී පැමිණෙන අටවැන්නේ අධිපතිත්වය සමග පැමිණෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වුණත් ඔබගේ අර පවතින හැකියාවන් කුසලතාවයන් හැම වෙලේ එය අවම මට්ටමේ තබා ගැනීම විශේෂයෙන් ඔබ උත්සාහ කරන්න ඒ උත්සාහයේ තව තවත් වර්ධනය කරගන්න පුළුවන් ශක්තියක් ඔබට ඒ තුන්වෙනි භාවයේ ගත කරන කාලය තුළ පවතින නිසා විශේෂයෙන් අර ගැටලුකාරී තත්ත්වයන් නිවේදනය වීමත් තිබ්බත් අධිපතිත්වයේ හනුව පැමිණියේ උපචේ ස්ථානයත් සමග දියුණුව සාර්ථකත්වය ඔබගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාවට නංවන්න පුළුවන් සුදුසු කාලයක් විදිහට තමයි මකර ලග්න හිමියන්ට මේ මීන රාශියට සූර්යාගේ සංක්‍රාන්තියත් සමග සිදුවන්නේ මොනවාද කියන එක බැලුවොත් අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. කොහොම නමුත් මේ අටවැන්නේ අධිපතිත්වයක් තියෙන නිසා ඔබට යම්කිසි පෙර භවයේ අකුසල කර්මයන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වගකීමක් රාජකාරියක් මේ රවි ග්‍රහයට පවතින නිසා එයින් මිදෙන්න පුළුවන් අවස්ථාවන් විදිහට අපිට විශේෂයෙන් පියහා සමාන වැඩිහිටියන්ට සැලකීම එහෙම නැත්නම් අන් අයට අවමාන නොකර ඔවුන්ව ගෞරව කටයුතු ලෙස ගෞරව අභිමානයෙන් යුතුව ඔවුන්ට සැලකීම ඊට අමතරව අපිට ගන්න පුළුවන් ඉරු දිනයක ඉරිදා දිනයක උදෑසන 6-7 අතර කාලය එහෙම නැත්නම් රාත්‍රි 8-9 අතර කාලය ඉඹුල් වෘක්ෂයකට සාත්තු කරමින් පුද පූජා පවත්වන්න පුළුවන්. නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්ලා ඔබ බෞද්ධවත් පිළිවෙත්වල යෙදෙනවා නම් බෝධි පූජාවන් අවසානයේදී මේ නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා සූර්යාගෙන් එවත් රවි ග්‍රහයෙන් පැමිණිය හැකි අපල වලින් මිදෙන ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔබ දෙවි දේවතාවුන් වහන්සේලාට වන්දනා කරනවා නම් ඊශ්වර දෙවියන්ට බාරහාර වීම වැඳුම් පිදුම් කිරීම මේ සඳහා ප්‍රශස්ත ශාන්ති කර්ම විදියට මට ඔබ හැමෝට දක්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ දෙවැනි භාවය විදිහට අපි හඳුන ගන්නවා ඔබගේ ධනස්ථානයේ විදිහට අපි හඳුන ගන්න ස්ථානයේ තමයි රවි ග්‍රහය ප්‍රවිෂ්ඨ වන්නේ. විශේෂයෙන් ඔබගේ කේන්දරයේ හත්වැන්නේ අධිපති ග්‍රහය. හත්වැන්න විවාහය, හවුල් වැඩ කටයුතු,
ව්‍යාපාර ඔබ ලෝකයා සමග කරන ගනුදෙනු සීලුම් ගනුදෙනු මේ හත්වැනි භාවය හරහා තමයි නිවේදනය කරන්නේ විශේෂයෙන් මේ දෙවැනි භාවයට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ ව්‍යාපාර වලින් යම් ධනයක් එක්ට්‍රස් කරගන්න පුළුවන් අවස්ථාවන් නිර්මාණය වේවි ඉතින් ඊට අමතරව බොහෝ වෙලාවට අන් අය වෙනුවෙන් ඔබගේ ධනය වැය වෙන පැතිකඩයක් නිර්මාණය වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කොහොම නමුත් විවාහය තුළ ඔබගේ කුටුම්බය තුළ තරම දුරට ප්‍රීතිය වර්ධනය කරගන්නට අවශ්‍ය ඉඩකඩ සකසා ගන්න කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවකුත් පවතිනවා ඊට අමතරව ඔබගේ ආහාරවල තරම දුරට සැර අධික වෙන ස්වභාවයක් ඇති වෙවි සැර කෑම වලට වැඩි ඇල්මක් ඇති වෙන කාලයක් විදිහට මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා ඉතින් එය තරම දුරට ඔබගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳවත් විමසිලිවත් වෙමින් ඒ ආහාරවලට ඒ ඇල්මක් ඇති වෙනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත්ව තරම දුරට එය පාලනය කර ගන්නවා නම් වඩා යහපත් ඔබගේ වචනයේ රළු ස්වභාවයක් මතු කරાવી අන් අය රිදවන ස්වභාවයක් මතු කරන්න පුළුවන් හැකියාවකුත් පවතින නිසා ඒ පිළිබඳ සැලකිලිමත්ව ඔබ පිට කරන වචනය අන් අයගේ හිත නොරිදන මට්ටමේ ඔබගේ ඕමනට වඩා ඔබගේ අභිමානය පෙන්වන්නට දරන උත්සාහයන් ඔබගේ කතාව තුළ ගැබ් වෙන්න පුළුවන් නිසා ඒ අන් අය තුළ විවේචනයට ලක් වෙන්න පුළුවන් අවස්ථාවන් නිර්මාණය වෙන්න පුළුවන් පසුබිම හදා නොගන්න ඔබ කටයුතු කළ යුතු වෙනවා ඉතින් ඒ අනුව බැලුවොත් විශේෂයෙන් රවි ග්‍රහයාගෙන් ඔබට අපලයක් ඔබගේ කේන්දරයට සාපේක්ෂව පවතින කාලයක් නම් එහෙම නැත්නම් රවි දශාවක් ගත කරන අයෙක් නම් විශේෂයෙන් කුම්භ ලග්න හිමියන්ට වඩා යහපත් රවි ග්‍රහයාගෙන් එහෙම අවශ්‍ය ශාන්ති කර්ම අපේක්ෂා කරන්න. ඉතින් ඔබ බෞද්ධවත් පිළිවෙත්වල යෙදෙන අයෙක් නම් බෝධි පූජාවක් අවසානයේ නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා ප්‍රජා කුස්ම සංඝාෂං කාශ්‍යපෙම් මහතුතින් තමෝරි සර්ව පාපඥම් ප්‍රණතෝසම් දිවාකරම් කියන ස්තෝත්‍රය ගායනා කරමින් ආශිර්වාද පතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබ අන් අයට ගෞරව අභිමානයෙන් යුතුව කතා කරන්න. විශේෂයෙන් ඔවුන්ව ගරු කළා ඔවුන්ව හිල ස්ථානික රඳවලා ඔවුන් වෙනුවෙන් ඔවුන්ට ගෞරවය දක්වන බව හඟවන්න. ඔබගේ කතාව තුළ ඔබගේ ආත්මීය ගතිගුණ ඔබගේ ඔබ ගැන වැඩිපුර හුවා දක්වන්න දරන උත්සාහයන්ට වඩා ඔවුන් අන් අය ගැන ගෞරවය කරලා ඔවුන්ගේ හොඳ ගතිගුණ උලුප්පල කතා කරන්න පුරුදු වෙන්න. ඒ අනුව මේ තත්ත්වයෙන් ඇවුතුම් පැවුතුම් වශයෙන් වෙනස් කරගන්න පුළුවන් පරිසරයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මෙම අයාපත් තත්ත්වයන් නිවේදනය වීම පැවතුනත් එයි මිදෙන්න පුළුවන් ආශිර්වාදයක් ඔබටම හදාගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මීන ලග්නයෙන් උපන් ඔබට විශේෂයෙන් ඔබගේ කේන්දරයේ ලග්නගතව තමයි රවි ග්‍රහය මේ සංක්‍රාන්තියෙන් පසුව ගෝචරය කරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ මීන ලග්නයට මීන රාශියට රවි ග්‍රහය මිත්‍ර ස්වභාවයෙන් තමයි වාසය කරන්නේ. ඉතින් මේ අනුව බැලුවම විශේෂයෙන් ඔබගේ මොලේ ක්‍රියාත්මක වෙන ස්ථානයේ විදිහට අපි මේ ලග්නය හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙන නිසා විශේෂයෙන් තරම දුරට ඔබ අභිමානවත් අන්දමින් කටයුතු කරන්නට ඔබගේ පෞරුෂත්වයේ වෙනදාට වඩා හීල නංවා ගන්නට අවශ්‍යතාවයක් පරිසරයක උවමනාවක් ඔබට මතු කරලා දෙන කාලයක් විදිහට මීන රාශියට සූර්යාගේ සංක්‍රාන්තිය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් ආගමික ධාර්මික පසුබිමකට යොමුවක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවකුත් මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ කේන්දරයේ හයවැන්නේ අධිපතිත්වයක් පවතිනවා රවි ග්‍රහයාට. ඉතින් ඒ නිසා තරමදුර සතුරන් නසන්න පුළුවන් හැකියාවක්. ඒ සතුරු කරදර සහ ඒ පීඩාවන් මැද්දේ ඔබට මේ රවි ග්‍රහයාගේ ගතිගුණත් එක්ක තරමදුරට කෝප ගන්නන අවස්ථාවන් කිපෙන සුළු අවස්ථාවන් නිර්මාණය වෙන්න පුළුවන් පැත්තකුත් මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. ඒ අවස්ථාවන් තුලදී ඔබගේ තත්ත්වයේ හීල නංවන්නට පෙන්නට වෙන අවස්ථාවේදී ඔවුන්ට සාපේක්ෂව ඒ කතාව තුළ රළු භාවයක් ඔවුන්ට වඩා ආඩම්බරකාර අහංකාර ගතිගුණ ඒ කතාව තුළ ගැබ්බෙන්න පුළුවන් හැකියාවකුත් පවතින නිසා ඒ අනවශ්‍ය දුරදිග නොයන තත්ත්වයට එහෙම ගැටලු ආරවුල් ඕ එම බාධකයන් හමුවේ ඔබ දක්වන ප්‍රතිචාරයන් අනවශ්‍ය තවත් ප්‍රශ්නයකට ඉඩ නොතියා ඒ කටයුතු කළමනාකරණය කරනවා නම් එම තත්ත්වෙන් මිදෙන්න පුළුවන්
අවස්ථාවක් තියෙනවා. කොහොම නමුත් මේ රෝග ස්ථානයේ අධිපති ග්‍රහය ඔබගේ ලග්නගතව තැන්පත් වීම හරහා නිතර ඉස්සෙකක්කුම් මතු කරනවා නම් ඒ පිළිබඳ සොයා බලා වැඩ කටයුතු කරන්නේ නම් අනාගතයේ සෑදී හැකි රෝග පීඩා වලින් මිදෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේ කාලය හඳුන ගන්න පුළුවන්. මොකද රෝගය පිළිබඳ අපි කතා කරනවා නම් රෝග ස්ථානයේ අධිපතිය විදිහට තමයි මේ රවි ග්‍රහය හඳුන ගන්න පුළුවන් වන්නේ මීන ලග්න හිමියන්ට. ඉතින් ඒ නිසා රවි ග්‍රහයකින් පැමිණෙන අපල වලින් මිදෙන්න පුළුවන් විශේෂයෙන් ඔබ අන් අයට ගෞරව කරලා මේ ජීවත් වන්න ඔවුන් කවදාකවත් අවමානයට ලක් කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ඕන්ට වඩා අධිකාරී බලය අන දෙන ස්වභාවය පතුරවන්න උත්සාහයක යෙදෙන්න එපා. ඒ හරහා ඔබට නව සතුරන් බිහි වෙන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ ආත්මාභිමානය පෙන්වන්නට යනවට වඩා ඔවුන් සමග සමව වැඩ කරන්නට යොමු වීම හරහා අන් අයගේ සහයෝග උපකාර සහිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන් ජීවන රටාවක් නිර්මාණය කරගන්නවා නම් කුමන තත්ත්වයන් හමු වුමද ඔබගේ සාර්ථකත්වය සහ දියුණුව අඩාල නොවන මට්ටමේ පවත්වා ගන්න පුළුවන් හැකියාවක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි පවතින්නේ. ඉතින් අපි ඒ බැලුවේ සූර්යා එවත් රවි ග්‍රහය අපි දන්න මීන රාශියට සංක්‍රමණය වුණ අවස්ථාව පොදුවේ ඒ ගතිගුණ සහ ඒ ජ්‍යොතිෂ වශයෙන් පවතින වැදගත් ස්වභාවයත් ඔබගේ ලග්නයට ඒ බලපෑම මොනවාද කියන එකත් තමයි අපි විමසුවේ. ඉතින් මේ වගේම තව ජ්‍යොතිෂ වශයෙන් ඒ සිදුවන විශේෂ සිදුවීම් සහ ඔබව දැනුවත් කරන්නට අවශ්‍ය අපේක්ෂාවෙන් යුතුව දසත ප්‍රොඩක්ෂන් YouTube චැනලය ඔස්සේ නැවතත් ඔබ මුණගැහෙන අපේක්ෂාවෙන් මම ඔබගෙන් සමුගන්නවා. ස්තුතියි.